हाई भवान मम कुमार visualtube.com मुलिन अदीन मम गोलंट अलुत पाडम मालावा की दिरिपत करन्नट यान्नी ए तमा वीडियो संस्करण कोरल वीडियो स्टूडियो X4 කියන වර්ෂන් එකත් සමග අතරම මොකද්ද මේ වීඩියෝ ස්ටුඩියෝ X4 කියන්නේ මොන වගේ දේවල්ද මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා කරගන්නට පුළුවන් ඒ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි කරන්නට තමයි මම මේ වීඩියෝ එක ඔයාලන්ට ඉදිරිපත් කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් වීඩියෝ ස්ටුඩියෝ කියලා කියන්නේ වීඩියෝ සංස්කරණය කර ගැනීමට සෑදු මුදුකාංගය මේ මුලින්ම ඉදිරිපත් කළේ YouLead කියන සමාගම ඊට පස්සේ කොරල් සමාගම විසින් මෙය ඩෙවලොප් කර ඉදිරිපත් කරනවා අපිට දැන් මෙහිදී දැනට ඇති නවතම සංස්කරණය වන්නේ වීඩියෝ ස්ටුඩියෝ X4 කියන සංස්කරණයයි ඒ රිලීස් කරේ 2011 පෙබරවාරි 24 දිනයි අපිට මේ වීඩියෝ ස්ටුඩියෝ භාවිතා කරලා පුළුවන් කැමරා එකකින් ලබා ගන්න වීඩියෝ වීඩියෝස් වල අනවශ්‍ය කොටස් ඉවත් කරලා ඒවට අලුත් මියුසික් හාට් එක්ස් යොදලා සංස්කරණය කර ගන්නට ඒ විතරක් නොවේ එතනින් එහාට ගිය සංස්කරණ වීඩියෝස් අපිට මෙතනදී කර ගන්නට පුළුවන් මේ පාඩම් මාලාවේ මගින් අපි කතා කරනවා මුලින්ම කොරල් වීඩියෝ ස්ටුඩියෝ X4 ඩවුන්ලෝඩ් කර ගන්න ආකාරය සහ අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න ආකාරය ඊට පස්සේ මෙතනදී අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ යූසර් ඉන්ටර්ෆේස් එක ගැන කතා කරනවා ඒ වගේම වර්ක් ස්පේස් කොහොමද විනාශ කරගන්නේ හා විනාශ කරගන්නේ හා වර්ක් ස්පේස් කොහොමද සේව් කරගන්නේ යන කාරණා කතා කරනවා ඊට පස්සේ වීඩියෝ ස්ටුඩියෝ වල වලට වීඩියෝස් හා ඉමේජ් ඒ වගේම සවුන්ඩ්ස් ඒ වගේම මියුසික් ඉම්පෝට් කරගන්න ආකාරය අපි කතා කරනවා ඒ වගේම වීඩියෝ කැප්චර් කරගන්න ආකාරයද අපි මෙතනදී කතා කරනවා ඊට පස්සේ අපි මේ ලබාගත් වීඩියෝස් කට් කිරීම ඉන්සර්ට් කිරීම ඒ වගේම ට්‍රාන්සිෂන් ඇඩ් කිරීම ඊට පස්සේ animation text එකතු කිරීම වගේ දේවල් මෙතනදී කතා කරනවා ඒ වගේම විශේෂයෙන් වීඩියෝස් වලට ෆිල්ටර්ස් එකතු කරගන්න ආකාරයත් අපි මෙතනදී ඉගෙන ගන්නවා අවසානයේදී අපි බලමු මේ අපි හදපු වීඩියෝ එක අපි එඩිට් කරපු වීඩියෝ එක ෂෙයා කරගන්නේ කොහොමද කියලා උදාහරණයක් විදිහට අපි හදපු වීඩියෝ එක අපිට DVD එකකට ලබා ගන්නට අවශ්‍ය නම් මෙතනදී අපි බලමු කොහොමද වීඩියෝ එකකට ඒක කරගන්නේ කියලා ඒ වගේම අපිට DVD එකකට පමණක් නෙවෙයි වීඩියෝ ෆයිල් එකකට උනත් ක්‍රියේට් කරගන්නට පුළුවන් ඒ වගේම ඩික්ස් ඉමේජ් ක්‍රියේට් කරගන්නට උනත් පුළුවන් අපිට වීඩියෝස් විතරක් නෙවෙයි මෙතනදී අපි හදන වීඩියෝ එකේ සවුන්ඩ්ස් විතරක් ලබා ගන්නටත් පුළුවන් මෙතනදී අපි බලනවා කොහොමද මේ සවුන්ඩ්ස් ලබා ගන්න කියන කාරණාවත් ඊට පස්සේ අපි බලනවා අපි හදපු වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්නේ කොහොමද කියන කාරණාව එසේනම් මම සැමට ආරාධනා කරනවා මේ සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගන්නට එකතු වන්න කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්නට පුළුවන් අලුත් දෙයක් වීඩියෝ එඩිටින් ඉගෙන ගන්නට පුළුවන් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට යම් ගැටලුවක් මේ සොෆ්ට්වෙයාර් එක ගැන එහෙම නැත්නම් මේ ටියුටෝරියල් ගැන තියෙනවා නම් මෙතන අපේ වීඩියෝස් වලට පහලින් පෝස්ට් කරන්නට පුළුවන් ඒ වගේම අපිට ඊමේල් කරන්නටත් පුළුවන් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් උනත් අපිට එවන්නට පුළුවන් ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් අනිවාර්යෙන් දාන්න ඒ වගේම අපිට ඉදිරි වීඩියෝස් වල අඩුපාඩු හදා ගන්නට පුළුවන් මීට වඩා හොඳ වීඩියෝස් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට පුළුවන්